අද අපි මේ උදෑසන ඉගෙන ගන්නෙ බුදුරජාණන් වහන්සේ මහ කරුණාවෙන් වදාළ සූත්‍ර දේශනාවක් මේ දේශනාවේ නම පහරාද සූත්‍රය අංගුත්තර නිකායේ මේ දේශනාව ඇතුළත්ව තිබෙන්නේ පින්තුනේ බුද්ධ ශාසනය කියන වචනය අපි කෙටියෙන් තේරුම් අරගෙන තියෙනවා ඒ තමයි බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද චතුරාර්ය සත්‍ය ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙන වැඩපිළිවෙල අපිට තියෙන ලකූම ගැටලුව පින්තුනේ ඉපදීමයි මරණයයි මේ දෙකට අපි මෝන දීලා සිටිනවා කිසි බයක් නැතුව. අපි ඉපදෙන්නත් ලෑස්ති මැරෙන්නත් ලෑස්ති. උන්නේ අවිද්‍යාව තියෙනකන් අපිට මේකෙන් ගැලවෙන්න වෙන්නේ. අපි ඉපදෙන්න අකමැති වෙන්න ඕන. අන්න එතකොටයි මේ උපත නවත්තන්නේ කොහොමද කියලා අපි හොයන්න පටන් ගන්නෙ. අන්නේ එතකොට අපි හිතන්න පටන් ගන්න මේ ජීවිත ගැටලුව විසඳගන්නේ කොහොමද කියලා. උපදින්න කැමති වෙන තාක් එයාට ධර්මයෙන් වැඩක් නැහැ. එයා ජීවිතේ බයක් නැහැ. එයා හිත හදා ගන්නවා ඕන තැනක ඕන විදියට ඉපදින්න. අන්නේ ඒකට අකමැති වෙච්ච එක්කෙනා නුවණක් තියෙන කල්පනා කරන කෙනෙක් අනිබඳු අය පුදිසා තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දහම් දෙසන්නේ. පින්තුනි අද අපි ඉගෙන ගන්නේ බොහොම ලස්සන දේශනාවක් පහරාද. පහරාද කියලා කියන්නේ අසුර දෙවි කෙනෙක්. දැන් අපි දන්නවා ඉන්නවා දිව්‍ය කොට්ටාස දෙකක් සුර අසුර කියලා. සුර කියන දිව්‍ය කොට්ටාසේ හරි බල සම්පන්නයි. ඒ දිව්‍ය කොට්ටාසේ අධිපති තමයි සක්‍රයා. සක්දිවිඳු සක්‍ර දේවේන්ද්‍රයා. ධර්මයේ තුලින් අපිට මොන ගිහිලා තියෙනවා අසුර ලෝකේ ඒ කියන්නේ මං හිතන්නේ දිව්‍ය ලෝකයකටම සම්බන්ධයි මේ අය. නමුත් මේ මහා මූතට තාසයි. අන්නේ අසුර අසුරයන්ගේ අපිට මේ සූත්‍රවල දැනගන්න ලැබිලා තියෙනවා නායකයෝ දෙන්නෙක් ගැන. එක්කෙනෙක් වේපචිත්ති. අනිත් එක්කෙනා පහරාද. දවසක් මේ පහරාද කියන අසුරේන්ද්‍රය අසුර නායකය දෙවියෙක් එයා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්නට උන්වහන්සේව බැහැ දකින්නට පෙමරුණා. ඉදා උන්වහන්සේ වැඩ සිටි වේරංජා කියන ගමේ කුහුඹ ගහක් සිවණි. ඒ වෙලාවේ යවිදින් බුදුරජාණන් වහන්සේට මේ දෙවිය වන්දනා කළා. එතකොට මේ පෙනෙන ලෝකෙ කෙනෙක්ද නොපෙනෙන ලෝකෙ කෙනෙක්ද? නොපෙනෙන ලෝකෙ කෙනෙක් ගැන කියන්නේ. බුදුරජාණන් වහන්සේට වන්දනා කළාට පස්සේ උන්වහන්සේ ලස්සන ප්‍රශ්නයක් ඇහුවා යහගින්. එයාගෙන් අහනවා පින්වත් පහරාද අසුර පිරිස් මේ මහා සාගරයට හරි ආසයි නේද? ඉතින් කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කැත්ත අසුර පිරිස් මහා සමුද්‍රයට හරි ආසයි. ඉතින් කියන ස්වාමීනි මහා සාගරයේ හාස්කම් අටක් තියෙනවා. ආශ්චර්ය කරුණු අටක් තියෙනවා. අන්නේ ආශ්චර්ය කරුණු අට දැකලයි මහා සාගරයට උච්චර ආසා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ඒ අසුර දෙවියාගෙන් පින්වත් පහරාද ඔබේ අසුර පිරිස් මහා සාගරයට ආස කරන කැමති වෙන ඒ කරුණු අට මොනවාද? කියන ස්වාමීනි මහා සාගරේ පටන්ගත්තු තැනම ජඹුර නැහැ. පටන්ගත්තු තැනම
ඔව් ලොකු ජඹුරක් එකපාට පාතාලයකට වැටෙනවා වගේ ජඹුරක් නැහැ. මුකින්ද පටන් ගන්න. වෙරළින් වෙරළ පාගගෙන ටික 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 හිමීට හිමීට මේක ඇතුළට යන්න පුළුවන්. මෙන්න මේ පිළිවෙලින් පිළිවෙලින් කෙමින් කෙමින් ජඹුරට පාතාලයට යන ස්වභාවයෙන් මහා සාගරයේ යුක්ත නිසා අසුරයන් මහා සාගරයට ආසයි. එතකොට එහෙමනම් ඒ අසුර පිරිස් මහා සාගරයට ආශ කරන පළවෙනි කාරණේ ඒක. මොකක්ද ඒ? කෙමෙන් කෙමෙන් ජඹුරට යන නිසා. ඊළඟට ඒ පහරාද කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. ඒ වගේම මේ මහා සාගරය ගැන තව කාරණයක් තියෙනවා. ස්වාමීනි මේ මහා සාගරය වෙරළ ඉක්මවා යන්නේ නැහැ. වෙරළෙන් වටලා තින සාගරේ වෙරළ උතුරලා යන්නේ නැහැ. එතකොට වෙරළ සීමාව කරගෙන තමයි මහා සාගරය හැමතිස්සෙම පවතින්නේ. මහා සාගරේ වෙරළ ඉක්මවා යන්නේ නැති නිසායි මේ අසුරයන් මහා සාගරයට මෙච්චර කැමති. ඒක කිවෙනි කරුණද? දෙවෙනි එක. බුදුරජාණන් වහන්සේට මේ පහරාද කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මහා සාගරේ මලකුණු රඳින්නේ. මහා සාගරේ මලකුණු රඳින්නේ. මේ සාගරේට මලකුණු වැටුණු ඔව් ඒක රසාගරය ඇතුලේ තියෙන්නේ. ඒක රැල්ලෙන් ගොඩට ගහනවා. මහා සාගරයෙන් ගොඩ ගහනවා මලකුණු. මහා සාගරයත් එක්ක එකතු වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා මහා සාගරයට මේ අසුර පිරිස් හරි ආසයි. ඊළඟට ඒ පහරාද කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා ගංගා තියෙනවා. ගංගා යමුනා අචිරවති සරභූ මහි. මේ මහා ගංගා වලින් නිරන්තරයෙන්ම වතුර ගලාගෙන ආවට පස්සේ සාගරයේ තුල වෙන්වෙන් වශයෙන් වතුර පවතින්නේ නැහැ. මේව ගංගා නංගගේ වතුර. මේව යමුනා ගඟේ වතුර. මේවා අචිරවති ගඟේ වතුර. මේවා සරභූ ගඟේ වතුර. මේවා මහී ගඟේ වතුර කියලා වෙන්වෙන් වශයෙන් ගංගාවේ වතුර පවතින්නේ නැහැ. ඒ ගංගාවල වතුර ඔක්කොම ගලාගෙන සාගරයට ගියාට පස්සේ මොකද වෙන්නේ? සාගර ජලය බවට පත් වෙනවා. ඊට පස්සේ සාගර ජලය, ගංගා ජලය නැහැ. අන්න ඒක මේ සාගරයේ තියෙන ආශ්චර්ය කාරණය. ඒ නිසා මේ මහා සමුද්‍රයේට අසුරයන් බොහෝම කැමතියි. ඒක තමයි හතරවෙනි කරුණ. පස්වෙනි කරුණ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මහා සාගරයේට හැමතිස්සෙම වතුර ගලනවා. ගංගාවලින් ඇලදොලවලින් හැමතිස්සෙම සාගරයට හැමතිස්සෙම ගලනවා. ඔය අතරේ සාගරයට ආකාශයෙන් වැස්ස වහිනවා. කොච්චර වැස්ස කොච්චර දිගට හරහට වතුර ගැලුවත් සාගරයේ උතුරල යන්නේ නැහැ. මහා සාගරය උතුරල යන්නේ නැහැ. අඩු වෙන්නෙත් නැහැ, වැඩි වෙන්නෙත් නැහැ. මේක මේ සාගරයේ තියෙන හාස්කමක්. මෙන්න මේ නිසා මේ අසුරයන් මහා සාගරයට හරි ආසයි. ඊළඟට කියනවා ස්වාමීනි ඒ වගේම හරි පුදුම දෙයක් තියෙනවා මේ සාගරේ. මහා සයිරි කුහින් ගත්තත් වතුර පොදක් එකම රසයි. ලවණ රසය, ලුණු රසය. මහා සාගරයෙන් කුහින් ගත්තත් වතුර ටිකක් ලුණු රසයි. මේක මේ මහා සාගරයේ තියෙන හරි අපූර්ව දෙයක්. මේ නිසා අසුරයන් මේ මහා සාගරයට කැමතියි. ඊළඟට කියනවා ස්වාමීනි හත්වෙනි කරුණ මේ මහා සාගරය කියන්නේ සම්පත් සයුරක්. මහා සාගරය කියන්නේ වස්තු ගොඩක්.
මහා සාගරයේ තියෙනවා මුතු මැණික් වයිඩූරි මැණික් ඊළඟට සංඛ හග්ගෙඩි නොයෙක් ගල් වර්ග රන් රිදී මේවා තියෙනවා මේ මහා සාගරේ මේ නිසා මේ මහා සාගරේට අසුරයින් හරි කැමති මේක මහා වස්තු සම්භාරයක් තියෙන නිසා ඊළඟට කියනවා ස්වාමීනි අටවෙනි කරුණ මේ මහා සාගරයේ ආශ්‍රය කරගෙන මහා අමුතු සත්තු ඉන්නවා මේ මහා සාගරයේ ආශ්‍රය කරගෙන මහා ප්‍රභු සත්ත්ව වර්ගය ඉන්නවා තිමි තිමිංගල තිමිරු පිංගල කියලා නම් වර්ගයක් තියෙනවා සත්තුන්ගේ අසුර කියන්නේ නම් ටික කියන්නේ අසුරයෝ දිව්‍ය නාගයෝ ගාන්ධර්වයෝ ඉන්නවා එතන මේ ඔක්කොම අමනුෂ්‍ය කොටස් වගේ නේ මේ විශාල කොටස් ඉන්න මේගොල්ලන්ගේ ශරීර ගැන විස්තර කරන සමහරුන්ගේ ශරීර යදුන් 100 යදුන් 100 කියන්නේ අතම 400 යදුන් 100 ඊළඟට යදුන් 500 මේ වගේ මහා විශාල ආත්ම භාව තියෙන සතුන් මේ සාගරය ආශ්‍රය කරගෙන ඉන්නවා මෙන්න මේ අටවෙනි කාරණය නිසා ස්වාමීනි මේ අසුර පිරිස් හරි ආසයි මහා සාගරයට ඉතින් මේ පහරාද එහෙම කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා කාලා කියන ස්වාමීනි මමත් ආසයි භාග්‍යවතුන් වහන්සේගෙන් කාරණාවක් දැනගන්නට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ බුද්ධ ශාසනයට උච්චර ආස මොකද දැන් අර ප්‍රශ්නේ මෙයා කාගෙන්ද අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ බුද්ධ ශාසනයට උච්චර ආස මොකද එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත් පහරාද ඔයා කියපු කාරණේම තමයි මටත් කියන්න තියෙන්නේ මේ බුද්ධ ශාසනයේ කරුණු 8ක් තියෙනවා ආශ්චර්ය කරුණු 8ක් තියෙනවා අන්නේ ආශ්චර්ය කරුණු 8 දැකලයි මාගේ ශ්‍රාවකයන් මේ බුද්ධ ශාසනයට මෙච්චර ආසා කියලා මේ කරුණු 8 විස්තර කරනවා බුද්ධ ශාසනයේ කරුණාට තමයි මේක කියනවා මෙහෙම කියනවා පින්වත් පහරාද මහා සාගරය ගැන දැන් ඔයා කිව්වනේ පටන්ගත් උතනම ජඹුරක් නැහැ කියලා ටික 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 මේක ජඹුරට යන්නේ කියලා ආන්නේ වගේ තමයි කිව්ව මගේ බුද්ධ ශාසනය පටන්ගත් උතනම ජඹුර නැහැ පටන් ගන්නේ අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ඊට පස්සේ පන්සිල් අරගෙන ඊට පස්සේ තමයි ටික 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 ජඹුරට යන්නේ ඊට පස්සේ ටික ටික අපි සීලේ වැඩි කරනවා ඊට පස්සේ අපි හිත එකඟ කරනවා සමාධිය ඇති කරගන්නවා ප්‍රඥාව ඇති කරගන්නවා පටිච්චසමුප්පාදය ඉගෙන ගන්නවා පංච උපාදාන ස්කන්ධය ඉගෙන ගන්නවා චතුරාර්ය සත්‍ය ධර්මී ඉගෙන ගන්නවා අවබෝධ කරනවා අන්න ටික 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 ජඹුරට ගිලා අන්තිමට නිවන කරා යනවා යා එතකොට මේ මහා සාගරයේ කිමෙන් කිමෙන් ගැඹුරට යනවා වගේ බුදුරජාණන් වහන්සේලා විසින් පිහිටුවා වදාරන බුද්ධ ශාසනයත් කිමෙන් කිමෙන් ගැඹුරට යන නිසා ඒ පිවිසෙන කෙනාට අමාරුවක් නැහැ. ඒ ශාසනය දැන් අපි ගත්තොත් අපි ඉස්සෙල්ලාම තියෙන පියවර මොකද්ද? සද්ධානුසාරී. ඊට පස්සේ ධම්මානුසාරී ඊට පස්සේ සෝතාපන්න ඊට පස්සේ සකදාගාමි මාර්ගය ඊට පස්සේ සකදාගාමි ඊට පස්සේ අනාගාමි මාර්ගය ඊට පස්සේ අනාගාමි ඊට පස්සේ අරහත් මාර්ගය ඊට පස්සේ අරහත් පිළිවිලින් 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 ගැඹුරට යනවා මෙන්න මේකට බුද්ධිම ශ්‍රාවකින් හරි ආසයි අන්න ඒ නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බුද්ධ ශාසනයට මෙච්චර ආසා. එතකොට පිළිවෙලින් පිළිවෙලින් ගැඹුරට යන සීලෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවට ප්‍රඥාවෙන් විමුක්තියට ආන් මේ විදිහට අනුපිළිවෙලින් යන එක.
මෙන්න මේක නිසා අපි කැමති වෙන්න ඕන මොකේටද බුද්ධ ශාසනයට අපි කවුරුත් බුද්ධ ශාසනයට කැමති වෙන්න ඕනේ අවබෝධයෙන්මයි වෙන දෙයකින් අපි අවබෝධ කරගන්න ඕනේ මේ බුද්ධ ශාසනයේ තියෙන ලක්ෂණ වෙන කොහෙවත් නැහැ වෙන කිසිම ආගමක වෙන කිසිම දර්ශනයක වෙන කිසිම තැනක මේ බුද්ධ ශාසනය විස්තර කරන වැඩපිළිවෙල ඒ ලක්ෂණ ඒ විස්තර නැහැ ඒ නිසා අපි පහ දෙන්න ඕන බුද්ධ ශාසනයට අන්න එතකොට තමයි අපි ශ්‍රාවකයෝ වෙන්නේ ඊළඟට දෙවෙනි කරුණ කියන මහා සාගරේ වෙරළ ඉක්මෝ යන්නේ මහා සාගරය වෙරළික් මොයන්නේ වෙරළ වෙරළින් වට වෙලා තියෙන්නේ ඒ වගේ තමයි මේ ශාසනේ ශ්‍රාවකයන් සීලේ නැමති වෙරළක් හදාගෙන ඉන්නේ ඒ වෙරළික් මොයන්නේ සීලේ නැමති වෙරළින් එයාගේ ජීවිතේ වට කරගෙන ආ ඉන්නේ එයා ඒක ඉක්මොයන්නේ ඒක තමයි මේ ශ්‍රාමේ බුද්ධ ශාසනය තුල ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තිබෙන ශික්ෂාපද මෙන්න මේ ශික්ෂාපද නැමැති වෙරළෙන් යාගේ ජීවිතය ආරක්ෂා කරගෙන ඉන්නවා ශික්ෂාපද වලින් වට කරගෙන ඉන්නවා යාගේ ජීවිතේ මේක බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් තුල තියෙන එකක් මෙන්න මේක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ජීවිතේ ගියත් වෙනස් කරන්නේ නැහැ मिथ्यादृष्टिकुआ ගියාට පස්සේ අහනවා උඹලගේ ආගම මොකක්ද කියලා අර මුස්ලිම් නැඩ නෝනලා අහුවම මේගොල්ලෝ දෙකට තුන නැමිලා කියනවා අනේ බිසවුන් වහන්සේ අපි ආගමයි අපි කතෝලික ඒ මොකද තවන්ට අලාභයක් වෙයි කියලා බෞද්ධ කියලා කියන එක අද තියෙන තත්ත්වේ අර මිත්‍යා දෘෂ්ටිකින්ගේ ගිවල් වල හැලිවලන් හොදන්න ගිහිල්ලා කරගන්න දේවල් මේ රටට වෙච්ච විපත ඕනෝක කිසිම අභිමානයක් නැහැ අයිය අපි මෙහෙම කරන්නේ මේ මිත්‍යා දෘෂ්ටිකින් ගිවල් වල ගිහිල්ලා කියලා මීට වඩා හොඳයි නේ අපි මේ සම්බෝල ලැබති කාලේ හරි මේ ඉන්නවා අපි ආගම රැකගෙන හිටන්නේ නැහැ ඔක්කොම පාවල දීගෙන යනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝද මේ කියලා හිතෙනවා අපට පුළුවන්කම තියෙන්න ඕනේ අභිමානවත් ලෙස මේ බුද්ධ ශාසනය තුල නැගී හිටින්න. අන්න අපට පුළුවන්කම තියෙන්නුනේ අපි බෞද්ධ කියලා හොඳට කියන්න පුළුවන්කම. දැන් මේ උතරන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ලක්ෂණ බලන්න අහිංසක සිදුවීමක් තියෙනවා. හැබැයි ඒක වරද්ද ගැත්ටි මේ ඌමනා නැති දෙයක් කරන්න ගිහින්න ශාක්‍ය වංශ කට්ටිය අපි දන්නා බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශනේ වැඩි පිරිසක් මාර්ගඵල ලැබුවේ ශාක්‍ය වංශ පිරිස. උන්වහන්සේට ශාක්‍ය මුනි ඉන්ද්‍ර කියනවා. ශාක්‍ය මුනි රජු. ඉතින් උන්වහන්සේගේ ශාක්‍ය වංශ පිරිස හරියට මගඵල ලැබුවා. නමුත් කොටසක් හිටිය මහා අහංකාර. අපි තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ කියලා. ඉතින් ওই කාලේ කොසල් රජුරෝ හැම පැත්තෙම තමන්ගේ අන්තපුරයට කුමාරිකාව ගෙන්න ගන්නවා. ශාක්‍ය ජනපදයට පණිවිඩයක් ලැබුවා. මොකද ශාක්‍ය ජනපදයේ බදු ගෙව්වා කුසල රජුරවන්ට. ඉතින් මේ ශාක්‍ය ජනපදයට යවුව මේ ඇමතිවරයෙක් යවුවා රාජකුමාරිකාවක් එවන්න කියලා අන්තපුරයට. ශාක්‍ය වංශකේ එකතු වෙලා කතා වුණා අපි අපේ කෙනෙක් යවන්න ඕනේ මේ වංශ කිලුට කරන්න. අපි ඒකට මේ වෙන කෙනෙක් තෝරමු කියලා වාසභ කත්තියා කියලා කුමාරිකාවක් තේරුවා. ඒ කුමාරි ශාක්‍ය දාසියෙකුගේ කුසේ උපන්න ශාක්‍ය කුමාරයෙකුට දාව. ඒතර පිරිසිදු ශාක්‍ය වංශේ නෙවෙයි ආන්නේ යාව පිටත් කළා.
වාසප කට්ටිය ලස්සනයි ඊට පස්සේ මොකද නේ යාට හම්බ වුණා අගබිසෝ තනතුර යාට පුතෙක් උපන්නා ඒ පුතා තමයි මිදුඩබ දැන් මිදුඩබ තරුණ වුණාට පස්සේ දැන් යාට තමයි ඊළඟට රජකම වෙන්න තියෙන්නේ දැන් යා ඉතින් හරි ඉහළ මට්ටමින් ඉන්නේ එක්කෙනෙක් දැන් යා නිවේදනයක් නිකුත් කළා දවසක් මං එනවා අපේ අම්මගේ මව් බිසවුන් වහන්සේගේ මව් රජිනගේ ජනපදේ බලන්න එනවා කියලා. ඔන්න මේ විරුවඩබ කුමාරයා පිටත් වුණා. දැන් ශාක්‍ය වංශ පිරිස මොකද කළේ පිළිගැනීමේ උත්සවයක් තිබ්බා. ඒ රජකුමාරයා නෙන්නේ පිළිගැනීමේ උත්සවයක් තිබ්බා පුටි වාඩි වෙලා ඉතින් පිළිගන්නේ කියලා ඉවරුණාට පස්සේ ආපහු ගියා. යනකන් ඉඳලා ඒක ශාක්‍ය වංශයේ ප්‍රභු සීය කෙනෙක් වතුර වාදන කරන් එවල ඒක පාටට සීට් එකට ගැහුවා වාඩි වෙලා හිටපු. එයා ඒගොල්ල ගියාට පස්සේ ගහල ඉක්මනට හේදුවා මොකද මේ කුලෙන් අඩු එක්කෙනෙක් අපේ සීට් එකක වාඩි වුණා කියලා. මේක CID එක ගිහිල්ලා ආරයට කිව්වා. කාටද? විදුඩව කුමාරට. විදුඩව කුමාරය වෛර බඳගත්ත හිටපන් මම රජ වෙනකන් හිටපිය. ඔන්න බලන්න මේ හිටිනේ දේශපාලනය කියන්නේ අප්පා හරි භයානක එකක්. හිටපිය මං රජ වෙනකන් කියලා කල්පනා කරගෙන ඊට පස්සේ දැන් අනේ අහිංසක ශාක්‍ය වංශිකයන් විශාල පිරිසක් මේ සීල සමාධි ප්‍රඥා වඩනවා. අර දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න කීප දෙනෙකුගේ ප්‍රශ්නයක් මේ. ඊට පස්සේ මොකද වුනේ? විදුඩබ රජ වුණා. රජ වෙලා එයාගේ එකම බලාපොරොත්තු මුළු ශාක්‍යයන් වනසලා දාන්න. එයා සීනා සංවිධානය කරගෙන දැන් පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ සිද්ධිය ඉර්ධිය යන්නකට පායන කාලයක් කොළනේති ගහක් යට බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා ඉන්න මේ සීනාව වෙන පාරේ විදුඩබ කුමාරයා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා වැඳා වැඳලව ස්වාමීනි මේ හොඳ කොළ තියෙන ගස් තියෙද්දි මොකද මේ කොළනේති ගහක් යට ඉන්නේ කියන රජතුමනි මගේ ඥාතීන්ට විපතක් සිද්ධ වෙන්න යන වෙලාවේ මං කොහොමද කොල්ල තියෙන ගහක් යට ඉන්නේ? ඒක කිව්වා විතරයි මිදුඩබ කුමාරයා ආපහු හැරිලා සේනාවක් අරගෙන ආවා. දැන් ඉතින් මේගේ ඉන්නවනේ වටින් මේ අවසන් පෝර දාන්න ඉන්නවනේ. ඉතින් එක එක්කෙන අහනවා තේ ඇයි ඔබ වහන්සේ පල්ලි ගන්න යන්නේ? නැත්නම් මේක කරන්නේ නැත්තේ? දැන් කතා වුණා නේද? ඉන්නවනේ එහෙම කොහෙත්. ඊට පස්සේ ආයත් ලෑස්තුන සේනාව අරගෙන ලෑස්ති වෙලා පිටත් වුණා. එදා බුදුරජාණන් වහන්සේ ඉරිදි බලයෙන් ගල් තලාවකදී කරත්ත එරෙන්න සැලැස්සුවා. ඊට පස්සේ ආපහු හැරිලා ආවා. ආයි කල්පනා කළා විදුඩුබ නෑ මේක දෙකකින් එකක් කරන්න ඕනේ කියලා ආයි ගියා පිටත් වුණා. බුදුරජාණන් වහන්සේට කරන්න දෙයක් නෑ. එදා උන්වහන්සේ නිස්සබ්ද වුණා. අනේ අර අහිංසක සීල සමාධි ප්‍රඥා වඩමින් සිටියේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අහනවා කඩු අරන් ගිල කවුද තොපි මොන වංශයද කියලා අහනවා. දැන් බොරු කියන්නේ අන්න වෙරළ ඉක්මවා යන්නේ වෙරළ ඉක්මවා යන්නේ කවුද තොපි කියලා අහනවා. ආව ගමන් ගිහිල්ලා තනකොළ බදා ගන්නවා අපි තෘණ ශාක්‍ය කියනවා. කොච්චර අහිංසකද බලන්නේ. ආයුධ ගත්තේ නෑ අතට. ඊට පස්සේ මේගොල්ල මරුන් කෑවා. මාර්ග බලලා මේ විශාල පිරිසක්. ඔය අතරේ තරුණ ශාක්‍යයන් හතර දිනක් ඒ ශාක්‍ය සේනාලට හතර දිනක් මේකට ප්‍රතිවිරුද්ධව සටන් කරන්න ඕනේ කියලා සංවිධානය වෙන්න ගත්තා. ගන්නකට මාර්ග බලලා මේ ශාක්‍ය පිරිස කිව්වා බෑ අපිට යුද්ධ කරන්න බෑ. අපි බුදුරජාණන් වහන්සේනම පහළ වෙච්ච වංශේ. ඒ නිසා උඹලා අපේ වංශයට කැලලක් කරනවා ප්‍රාණඝාත කළා. මනුෂ්‍ය ඝාතන කළා. උඹලා අපේ වංශයෙන් නිරපහරිනවා කියලා ඒගොල්ලෝ අයින් කළා. ඊට පස්සේ ඒගොල්ලෝ ශාක්‍ය ජනපදයේ දාලා ගිහින් ඈත පළාතක පදිච්චි වුණා. අර ශාක්‍ය පිරිස මෙරිලා ගියා. හරි පුදුමයි මේ ඉතිහාසය. බුදුරජාණන් වහන්සේගේ ශාසනයට සම්බන්ධ පිරිස කොයිතරම් නිර්මලද කියලා. මේ ශික්ෂාපද කොහොමද මේ ආරක්ෂා කරලා තියෙන්නේ කියලා ලෝකෙ වෙන කිසිම ආගමක එවැනි ඉතිහාසයක් නැහැ.
ක්‍රිස්තියානි ආගම ගත්තොත් කඩුවෙන් කිනිස්සෙන් තමයි ඔක්කොම යන්නේ. අනිත් ආගම ගත්තොත් කඩුවෙන් කිනිස්සෙන් තමයි ඔක්කොම යන්නේ. මේක හාත්පසින් වෙනස්. අන්න ශ්‍රාවකයන් බුද්ධ ශාසනයට පහදින තැනක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අන්න ඒ වගේ ශික්ෂා පද ආරක්ෂා කරගෙන ඉඳලා තියෙනවා. තින්කේනා පහාරාද මෙන්න මේ වගේ මගේ ශාසනයේ ශික්ෂාපද ආරක්ෂා කරගෙන ශික්ෂාපද පනවන ලද ශික්ෂාපද රැකගෙන මේ ජීවිතේ ඉස්සරහට ගියා කියලා. ඊළඟට කියනවා පහාරාද මේ මහා සමුද්‍රේ මලකුණු රඳින්නේ මහා සමුද්‍රේ මලකුණු රඳින්නේ වගේ මගේ මේ බුද්ධ ශාසනය තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ශ්‍රාවක පිරිස අතර භික්ෂු භික්ෂුණී සංඝයා තුල ඒ වගේම උපාසක උපාසික පිරිස තුල යහපත් පිරිස තමයි ඉන්නේ කියන මේක කියන භික්ෂු සංඝයා යම් ආකාරයකින් සීලයෙන් තොර වෙලා සමාධි ප්‍රඥා වලින් විශේෂයෙන්ම මෙතන කියන ශික්ෂා පද වලින් තොර වෙලා එයාගේ ජීවිතය තුළ කිලුට කරගෙන සංගයා මැද්දේ හිටියත් එයා සංගයාට අයිති නෑ සංගයාට එයා අයිති නෑ මේකට හරිය ලස්සන සිදුවීමක් තියෙනවා ඒකමයි මේ පහාරද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හිතුව නැත්තම් උන්වහන්සේත් එක්ක මේ පහාරද කතා කළා කියලා කවුරුත් දන්නේ නෑ උන්වහන්සේ මේ දේශනා කරන්න හේතු වෙච්ච පාදක වෙච්ච කාරණේත් ඒක දවසක් පොය කරන්න අවස්ථාවක් ආවා උපෝසත දවසක් පොය කරනවා කියලා කියන්නේ මේ ශික්ෂා පද තියෙනවා මේ පැවිදි ජීවිතය ආරක්ෂා වෙන ශික්ෂා පද මේවා ප්‍රාතිමෝක්ෂ දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ නමක් මුල් කාලේ ඉව විස්තර කරනවා නැත්නම් බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටිද්දී ශ්‍රාවකයන් වහන්සේ නමක් විස්තර කරනවා ඉතින් මේ පොය දවසක් ආවා පොය දවසේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිසයි ගිහින් ඒ විහාරේ වැඩ සිටියා ප්‍රාතිමෝක්ෂ දේශනාවට ශික්ෂාපද ගැන බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා ඉන්නවා භාවනා නියෝගී ඉරියව්වෙන් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා එදා සාරිපුත්ත හාමුදුරු මොග්ගල්ලාන හාමුදුරු අස්වාමීන් වහන්සේලා ගොඩක් සිටි රහතන් වහන්සේලා දැන් උන රෑ වුණා ප්‍රාතිමෝක්ෂ දේශනා කරන පාටක් නැහැ ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නට කල්පැමුණා දැන් මේ රැ වෙලා බුදුරජාණන් වහන්සේ උත්තරයක් දුන්නේ දැන් මොන රැ දෙක විතර වුණා එක මිරියව තාම ඉන්න ස්වාමීන් වහන්සේලයි සීල පිරිස කියනවා ස්වාමීනි ආනන්ද හාමුදුරු ආයමත් වන්දනා කළා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා දැන් බොහෝ වේලාවක් බලාපොරොත්තු වාඩි වෙලා සිටිනවා ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්න දැන් මේ කාලයයි කියලා එහෙම කියද්දි බුදුරජාණන් වහන්සේ නිස්සබ්ද වුණා පාන්දර ඔන්න දැන් එළිවේගෙන එනවා එළිවේගෙන එනකොට ආනන්ද හාමුදුරුව ආයි වන්දනා කළා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් ඔන්න එළිවේගෙන එනවා දැන් ගොඩාක් වෙලා භික්ෂුන් වහන්සේන වාඩි වෙලා ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්න කාලයයි බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද සංඝයා අපිරිසිදුයි එතන හිටපු සංඝයා අතර අපිරිසිදු එක නමක් ඉන්නවා මුගලන් හාමුදුරු එක පාට මොකද කළේ උන්වහන්සේගේ හිතින් බැලුවා විමසීම් සීකේ කෙනාගේ බල අල්ලගත්තා එහෙමනම් පැහැදිලිව පේනවා කයින් කරාට මේක හිතේ ටේප් වෙලා තියෙනවා ඊට පස්සේ මොකද වුනේ මේ හිතෙන් හිතේ තිබුණ ප්‍රශ්නේ අල්ලගත්තා අල්ලගෙන මුගලන් හාමුදුරු ගිහින් කිව්වා ආශ්මතුන් නැගිටින්න මෙතනින් යන්න ඔබ සංඝයාට අයිති නැහැ කියලා මේ කිනා ගල තිබ්බා වගේ ඉන්නවා ඉතින් ආයත් කිව්වා ආයෂ්මතුන් බුදුරජාණන් වහන්සේ ඔබ අඳුන ගත්තා සංඝයාට අයිති නැහැ කිව්වා ඔබ ආයතින ගල තිබ්බා
ඊටවසේ ආනන්ද හාමුදුරුව මොකද කළේ ළඟට ගියා ඇදලා ගත්තා අතින් ජනවාගේ වෙලියට එලියට දැම්ම ගල් දොර වහලා මුගලන් හාමුදුරුවෝ කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් ප්‍රාතිමෝක්ෂ දේශනාවට කාලයයි සංඝයා පිරිසිදුයි බුදුරජාණන් වහන්සේ වදාලා මුගලන් හරි පුදුමයි කිව්වා මේ උදෑය හිටියා කිව්වා මෙච්චර දෙයක් වෙද්දි සද්ද නැතු අන්නේ වෙලේ තමයි ඉවලෙත් මේ පහාරාද අසුරයාට මේ බුද්ධ ශාසනය ගැන කියපු මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළා අපිත් මේ චුට්ටු චුට්ටු හරි දැන කියාගෙන ඉන්න ඕනේ නැත්නම් අලුත් සිරිත් දැන් බො වෙලා තියෙනවා පිරිත් මුල් ගැට ගන්නවා කාන්තාවන්ගේ අත්වල හාමුදුරුවරු නැද්ද කාන්තාව ගින් දික් කරනවා අප කරන්නේ නැද්ද ඒක ධර්මයට විනයට එකඟද විරුද්ධද විරුද්ධයි පිරිත් මුල් ගන්න මීට පස්සේ මේ පිරිත් පැන් ගන්න අධිකම දික් කළා අධික මෙහෙම එකතු කළා අන්න ඒ විදිහට පිරිත් මුල් ඉල්ල ගන්න එතකොට කවුරු හරි කෙනෙක් කියයි ඔය මොකද කියලා හයි මේ පිරිත් මුල් ගැට ගන්න ස්වාමීන් වහන්සේ ඔය මොකද කියලා සරදා එතන මොකද කියන්න ඕනේ මේක තමයි ස්වාමීන් වහන්සේ විනයානුකූල ක්‍රමය එතකොට යාචේ නැ දිනවත එතකොට මොකද දිනවද එතකොට ආ එතකොට තීරුම් ගන්න මියා නම් සාගර ජලයට අයිති නැහැ ආ මියා ගොඩ ගහන එකක් දැන් ඊළඟට පුරුදු වෙලා තියෙනවා සමහර තැන්වල ස්වාමීන් වහන්සේලා පුරුදු වෙලා තියෙනවා කාන්තාවන්ගේ ඔළුවට අත තියන්න ඔළුවට අත තියලා සෙත් පතන ආශිර්වාද කරන්න කාන්තාවනුත් ඉතින් සමහරිනුනේ ඥානි මදි ඒගොල්ලෝ මොකද කරන්නේ ඔළුව පාත් කරලා දුවන ළඟට මොකටද ඔළුවට අත තියෝ ගන්න මේව මොනවද ධර්මයට අයිතිද විනයට අයිතිද දෙකටම අයිති නෑ පව් දෙපැත්තටම පව් ඒ නිසා මම මෙහෙම කිව්වහම ඊයේ මම වැඩසටහනදි කිව්වන් පස්සේ කාන්තාවක් හරි කම්පා වෙලා ආවා එයාගේ අතින් එයා දවසක් ඒක ඒක හේතු ඒක ඒකට හේතුව ස්වාමීන් වහන්සේලා දන්නෙත් නෑ විනය ගිහි අය දන්නෙත් නෑ විනය මට කියන අනේ ස්වාමීන් වහන්සේ මේ මෙහෙමයි අපේ ගෙදරට දවසක් ස්වාමීන් වහන්සේ නම කඩේ ඉතින් අපි වන්දනා කළා මගේ උළුටත් අත තියලා සෙත් පැතුවා ඉතින් මේ ඒක හරිද මං කිව්වා හරි නෑ ඒක වැරදි පවුද මං කිව්වා ඔව් ඊට පස්සේ මං කිව්වා දැන් ඉතින් ඒක හිතන්න එපා නැත්තම් ඊට පස්සේ වෙන්නේ මොකක්ද දැන් ඔකත් ඇවිත් ඇවිදලා අන්තිමට ඒ හාමුදුරු කිරේ ද්වේෂයක් ඇති කරගන්නවනේ මේ අපි අපිවත් තමාරු දාලා තියෙන මේ හාමුදුරු මේ විනේ දන්නේ නැතුව කියලා මං කිව්වා එහෙම නෙමෙයි හාමුදුරුත් විනේ දන්නේ නැතුවයි මේක වෙලා තියෙන්නේ ආයෝ ජාතිය මෝඩකම් කරන්න යන්න එපා කියලා අන්න බලන්න බුද්ධ ශාසනයේ තුල අපි හොඳට තේරුම් ගන්න ඕනේ නම් මේ පිරිසිදු බව එක තමයි මේ ශාසනයේ දියුණුව ඉතින් අන්න බුදුරජාන් වහන්සේ වදාලා තමන්ගේ ශ්‍රාවකයන් තමන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ බුද්ධ ශාසනයට ආස කරන දෙයක් ඒක මහා සාගරේ කුණු රඳින් නැහැ වගේ බුද්ධ ශාසනය කියන්නේ එහෙනම් මේ කිලුට වෙච්ච ජීවිතවල එකතුවක් නෙවෙයි බුද්ධ ශාසනය කියන්නේ සුපාරිශුද්ධ ජීවිතවල එකතුවක් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද දැන් ඔබ කිව්වා මහා සාගරේ මෙන්න මෙහෙම හාස්කමක් තියෙනවා කියලා. මොකද්ද? ගංගා යමුනා ආචිරවතී සරබූ මහී කියන මහා ගංගා වලින් ජලය ගලාගෙන ගිහිල්ලා වින් වින් වශයෙන් ජලය පවතින්නේ නෑ. ඔක්කොම එකතු වෙලා මොන ජලය බවටද පත් වෙන්නේ? සාගර ජලයේ බවට පත් වෙනවා මෙන්න මේ වගේ කිව මගේ බුද්ධ ශාසනය මගේ බුද්ධ ශාසනයේට සෑම කුලයකින්ම මහණ වෙනවා සෑම කුලයකටම අයිති පිරිස ශ්‍රාවක බවට පත් වෙනවා ඊට පස්සේ ආයේ කුලේ අතාරිනවා ඊට පස්සේ ආයේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් කුලයක් නෑ කිව මේ ශාසනයේ අර ගංගාවලින් ජලයේ ගලාගෙන ගිහින් සාගරයට වැටුනහම සාගරයේ ජලයේ වන්නේ යම්සේද
අන්නේ වගේ කිව්වා නොයේ කුල වලින් ගිහිල්ලා මහාන වුණාට පස්සේ කුල ආйти නැහැ කුල නැහැ අන්න එතන තමයි බුද්ධ ශාසනය එහෙමනම් අපිට පේනවා දැන් අපිකම මේ ගෝයික මහාඳුරු ඔව් මේ කරා විහාඳුරු මේ පදු ඔහම වින් කරන්න පුළුවන්ද කවදාවත් යම් තැනක ඒ වගේ වෙන් කිරීමක් කරනව නම් යම් සමාජයක එතන බුදු සසුන නැහැ දැන් මට ඊ ආරංචින එතකොට ඒක මහත්තයෙක් මට ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපිට හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපේ පන්සලේ හාමුදුරුවෝ එක කුලයක ඒ හාමුදුරුවෝ සම්තිස්සෙම දායක සභාවට තෝරගන්නේ ඊ කුලිය අය කියලා එතකොට බුද්ධ ශාසනයක් තියෙනවද මොන බුද්ධ ශාසනයක් නැහැ එහෙම එකක් නැහැ බුද්ධ ශාසනයක් තිබ්බනම් ඒවා තියෙන විදියක් නැහැ දැන් ඔබ බලන්න බුද්ධ බෞද්ධයගේ තත්ත්වේ මංගලියෝ කියන දෙනුන් තීරි බලලා තියෙනවද ආන් ඒක තියෙනවා මොනක් තියෙන්නේ බොදු ගොවි බොදු කරා ඔව් බොදු පඳු මෙහෙම වෙන්න පුළුවන්ද මේක වෙන්න බෑ යම් කිසි කෙනෙක් තිසරණේ පිහිටලා මේ සංසාරي ස්වභාවය බලන්නට මොන කුලද මේ ඇයි අපික මේ ජීවිතේ ඔන්න මහා එක්ක වංශේ එක්ක කෝණී ඊන කුලේ මෙයා හිටියා මෙයා ගෙව දුස්සීල ජීවිතයක් අධාර්මික මරණින් පස්සේ සර්පෙක් වුණා දැන් මොන කුලේද සර්ප කුලේ මරණින් පස්සේ බල්ලෙක් වුණා දැන් බල්ලු කුලේ මරණින් පස්සේ පූසෙක් වුණා දැන් පූස් කුලේ ආන්නේ මේ කුලේ කුලේ කියලා කියන්නේ බුරුදයක් ඒක කිසිම ක්‍රමයකට මිනිස්සෙක් හොයන්න බෑ කෙස්වලින් හොයන්නද දත්වලින් හොයන්නද නාහෙන් හොයන්නද කන්වලින් හොයන්නද නේවලින් හොයන්නද කිසිම ක්‍රමයකින් හොයන්න බෑ ඒක තනි කර අවිද්‍යාසහගත මාන්නකාර මිනිස්සු විසින් හදාගත්තු ලාමක දෙයක් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය කොයිතරම් දියුණු මට්ටමක්ද කොයිතරම් දියුණු මට්ටමක්ද කිසිම කුල ભેදයක් නැහැ ಜಾති ભેදයක් නැහැ गोत्र भेदයක් නැහැ වර්ණ භේදයක් නැහැ කිසි භේදයක් නැහැ ගෞතම බුද්ධ ශාසනයට සියලු දෙනාම ඇතුළු වුණා නම් ඒ අය බෞද්ධ එයා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකය එයාට භේදයක් නැහැ අන්න එතන තමයි බුදු සසුන තියෙන්නේ යම් සමාජයක් තුල කුල භේදයෙන් වෙන් කරනවා නම් එක එක්කෙනා එතකොට එතන ගුණයට තැනක් තියනවද සීලයට තැනක් තියනවද නෑ ගුණධර්ම වලට සීලයට කිසි තැනක් නෑ නමුත් බුද්ධ ශාසනයේ ඊට වෙනස් එකක් බුද්ධ ශාසනයේ වෙනස් එකක් අපි කියමු හීන කුලයක කෙනෙක් පැවිදි වෙනවා පැවිදි වෙලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ යෙදෙනවා සමාධිය ප්‍රඥාව දියුණු කරනවා මාර්ගඵල ලැබලා රහත් වුණා උසස් කුලයක කෙනෙක් පැවිදි වුණා පැවිදි වෙලා කුලේම කාල් ගග එයාගේ ජීවිතය තුල අපි මේ අසල් කුලේ අපි මේ වංශවත් පරම්පරාවේ ප්‍රභු පෞලික කියේ කියේ පරම්පරාවේ පම්පෝරී කියේ කියා ඉන්නවා සීල් රකින්නෙත් නැහැ සමාධිය පොඩන්නෙත් නැහැ ප්‍රඥාව පුරන්නෙත් නැහැ මේ දෙන්න අතර ශ්‍රේෂ්ඨ කවුද අර හීන කුලෙන් මහාන වෙලා අරහත්ත්වයට පත්වෙච්ච උතුම් රහතන් වහන්සේ ඒ දිනතර ලාමක කවුද? ආර උසස් කුලේ මහාන වෙලා කුලේම කී 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 හිටපු ප්‍රතිපත්තියෙන් බැහැර වෙච්ච කෙනා. අන්න එහෙනම් අපිට පැහැදිලිව පේනවා ධර්ම මාර්ගයේ තුල කෙනෙක් ශ්‍රේෂ්ඨවන්නේ කුලේ නිසා නොවේ. බුද්ධ ශාසනයේ කෙනෙක් ශ්‍රේෂ්ඨවන්නේ කුලේ නිසා නොවේ. බුද්ධ ශාසනයේ කෙනෙක් ශ්‍රේෂ්ඨවන්නේ උගත්කම නිසා නොවේ. බුද්ධ ශාසනයේ තුල කෙනෙක් ශ්‍රේෂ්ඨවන්නේ ධනෙ නිසා නොවේ. බුද්ධ ශාසනය තුල කෙනෙක් ශ්‍රේෂ්ඨවන්නේ බලය නිසා නොවේ බුද්ධ ශාසනය තුල කෙනෙක් ශ්‍රේෂ්ඨවන්නේ ගුණ ධර්ම නිසා ආන්නේ නිසා අපිට මේ ශාසනය කිරී ගොඩාක් පහදින්න පුළුවන් කොයිතරම් දියුණු මට්ටමක් මුස්මේ ලෝකේ ලෝක ඉතිහාසය ගත්තොත් එවැනි දියුණු මට්ටමක් කිසිම සමාජයක නැහැ බුදුරජාණන් වහන්සේ
බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවා දාල බුද්ධ ශාසනය තුල මිස වෙන කිසිම තැනක නැ මෙච්චර දියුණු මට්ටමක් ආන්නේ නිසා අපට ගොඩාක් පහදින්න පුළුවන් ගෞතම බුද්ධ ශාසනය ගැන කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා දැන් මම අහලා තියෙනවා සමහර පන්සල් තියෙනවලු මම නම් දැකලා නැ මෙයා හපු දේවල් අඩු කුලී ගෙවල් වලින් ගාණි ගන්න නැහැලු අමුවින් ගන්නවා ලෙලුලු වම් බටු පොල් කැකිලි ඒව කුලී මිශ්‍ර වෙන්නේ නැහැ කපලා උයපු ගමන් කුලී මිශ්‍ර වෙනවා පුදුම වැඩි මෙහෙම තියෙන්න පුළුවන් ද බුද්ධ ශාසනය නම් මිත්‍යා දෘෂ්ටිය එතකොට එහෙම එකක් තියෙන විදියක් නැහැ මේ මනුස්ස ජීවිතවල ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම මේ මහා සාගරයට අසුරයන් නාශ කරන තව කාරණයක් තමයි සාගරයට කොයිතරම් ජලයේ ගලාගෙන ගියක් සාගර ජලය සාගරේ උතුරන්නේ නැහැ වැඩි වෙලා දැන් අපි දන්න වැව් උතුරනවා වැව් වාහන් දානවා ගංගා උතුරනවා නමුත් සාගරේ හැමදේම ගලනවා වතුර එහෙන් සාගරයට වැස්ස වහිනවා උතුරන්නේ නැහැ මේක ආශ්චර්ය කාරණයක් ඒ වගේ තමයි කියනවා කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත රහතන් වහන්සේලා පිරිනිවන් පෑවත් ඊ අමා මහ නිවන අඩු වෙන්නේ නැහැ වැඩි වෙන්නේ නැහැ නිර්වාණ ධාතු එකයි අපි කොයිතරම් වාසනාවන්තද කියලා තේරෙන්නේ පින්තුනි මේ බුද්ධ ශාසනය ගැන කල්පනා කරන එකටයි අපට ලැබිච්ච බුද්ධ ශාසනේ කොයිතරම් ශ්‍රේෂ්ඨ එකක්ද කියලා ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ පහරාදට පහරාද දැන් ඔබ කිව්වා මහා සාගරේ කොයින් ගත්තත් කොයි පැත්තින් ගත්තත් දිය දූතක් මොන රසයිද ලුණු රසයෙන් යුක්තයි ලවණ රසයෙන් යුක්තයි ඒ වගේ තමයි ගෞතම බුද්ධ ශාසනය විමුක්ති රසයෙන් යුක්තයි මොන රසයෙන්ද එතකොට බුද්ධ ශාසනයේ හරය සීලේද හරේ සීලේ නෙමෙයි නේද සීලෙන් ඒක ඉවරයි හරේ සමාධියද සමාධියත් නෙමෙයි නේද සමාධියෙන් නවතිනවා හරේ ප්‍රඥාවද ප්‍රඥාවත් නෙමෙයි තින් නවතින හරේ මොකන්ද විමුක්තිය විමුක්තිය හරේ කරගෙනයි බුද්ධ ශාසනයේ තියෙන්නේ දවසක් බුදුරජාණන් වහන්සේ ළඩ වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් දකින්ට වැඩම කළා ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේ මේ හොඳටම අමාරුයි නැගිට ගන්න බෑ ඇඳි හාන්සි වෙලා හිටී බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකලා අමාරුවෙන් දැන් නැගිටින්න දඟලනවා ඇඳි ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා හා හා පින්වත් භික්ෂුව නැගිටින්න ඉපා ඔහොම ඉන්න මට මේ වාඩි වෙන තැනක් තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වාඩි වුණා වාඩිල ඇහුවා පින්වත් භික්ෂුව කොහොමද දැන් ඔබේ අසනීප තත්ත්වේ අනේ ස්වාමීනි මට හරිම අමාරුයි ඉන්න ඉන්න වැඩි වෙනවා අඩු වෙනවා පේන්නේ නැහැ කියලා. පසුතැවිල්ලක් මොකක් තියෙනවද හිතේ? අනේ ස්වාමීනි මට ලොකු පසුතැවිල්ලක් හිතේ තියෙනවා කියලා. මොකද්ද කියලා? අනේ මට ඉස්සර සමාධිය තිබුණ එක නැතුව ගියා. මගේ සමාධිය නැතුව ගියා මට ඒ ගැන හරි පසුතැවිල්ලක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දාන පින්වත් භික්ෂුව ඕක පසුතැවෙන්න කාරණාවක් නෙවෙයි. සමාධිය නම් බුද්ධ ශාසනයක සාරය පසුතැවෙන්නට කමක් නැහැ. සමාධිය නෙමෙයි මේකේ සාරය විමුක්තියයි. එනිසා ධර්මයෙන් ශ්‍රවණය කළහන්න කියලා මේ පංච උපාදානස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ අහගෙන 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 ගියා. මෙයාගේ හිත දියුණු වෙලා ගියා. ඒ ළිඳ ඇඳි මරණාසන්න වෙලාවේ නිවන අවබෝධ කළා. විමුක්ති රසයෙන් යුක්තයි. එහෙනම් අපිට මේ බුද්ධ ශාසනය කෙරෙහි කොයිතරම් සතුටු වෙන්න පුළුවන්ද? අපිට කොයිතරම් ලාභයක්ද මේක කියලා. පින්වතුනි මේ බෞද්ධ සමාජයක ඉපදින්න ලැබීමත් ලාභයක්. මේ එක ඒ අන්‍යාගමික පෞලක සිදුවීමක් මට දැන් පසුගිය දවස්වල දැනගන්න ලැබුණා. ඔන්න පුතෙක් මැරුණා. ඒගොල්ලෝ ක්‍රිස්තියානි පෞලක්. ඉතින් ඊළඟ පෞල ඊළඟ අල්ල ඒගොල්ලෝ සිංහල නෙමෙයි. එතකොට ඒ ඊළඟ පෞලේ එක්කෙනා කියන මේ පුතා වන්නා කරනවා. මේ ගෙදර ආච්චි මෙහෙම කොයිතරම් හොඳ ළමයෙක්ද
बुद्ध शासन संबंधी बौद्ध पौल लंका हरिम पुदुम शीलवात गुणवात बन भावना करना मुल पौल धर्म साकच्छा करना मट पड़ी दर्वे अने स्वामी अपे गिदर कैम मेस कथा कर धर्म इतम हरिम सुंदर पौल जीवित बिहिवेला बुद्ध शासन निशा महासागरे संपत् महावास्तु मुतुमेनिक महासंपत्वस्तु संभारयक्तेनवा संभारे कोटस्तिसहतकिं युक्तय सत्तिस बोधिपाक्षिक धर्म प्रधान वीर्य दुलाहाई पंच बल दंकी आर्यष्टांगिक मार्गे धर्म एक बुद्ध शासन बुद्ध शासन मुकेट हिमिकारोधिपाक्षिक धर्म हिमिकार बुद्ध शासन संपूर्ण सिहिय मुनकर पटंगण मड गैन असुचि गैन पुरी अमारद हरी पात्र टिकटना सूद टिकट गातरावकालिकल दुकान अकुशल अकुशल करने अंतिम जीवित अकुशल अनेक सीयन नाम सिद्धवेन पाड़
दापिदानु समाहरे मारनासन विनो मारनासन विने कटे सीए मुकुवत ने एक यहाँ हितर रेकवर ने तीनों दिन ऐसे दें रेकवर ने नेटी कर गानो येरे वशी ऐंगे होल्ले ला खतांग करना मैं केल ठीक आ आ केल ऐ सीए ने मैंने आशे वाला इन्नो कीने अभी ला आ केल गुड गाने ओबो क्यों मुझे दो बटो ही में विनो आते आने हैं नंगा पी पी पुरुधु कर गानों ने आपे जीवित टम कांदे सीए सीए ने टीवी में इंतमाय आपे टीमी उक्कम ही पाती सिद्ध होनी आपे जीवित ला आकुसल हटागा गान ताक आकुसल हटारे के ना में वैदी उनी आपे जीवित नमक गिए व्यर दुनी हानी उनी उक्कम सिद्ध उनी सीए ने टिकामे में सीए में दिवन करांट අපි කල්පනා කළොත් අන්න අපට පුළුවනි බුද්ධ ශාසනය තුල තියෙන බුද්ධ ශාසනය නැමැති සාගරය තුල තියෙන මහණීය වස්තු වලට හිමිකාරයෙක් වෙන්න අපිට පුළුවනි එහෙමනම් සතර සතිපට්ඨානයට හිමිකාරයෙක් වෙන්න සතර සතිපට්ඨාන කියන්නේ මොකද්ද කායානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන අපිට පුළුවන් නම් උදේ සීය පිටුවා ගන්න අපි හුස්ම ගන්න හැටි හෙලන හැටි ගැන අපිට පුළුවන් නම් සීය පිටුවා ගන්න මේ කයේ තියෙන අසුබ කොටස් ගැන අපිට පුළුවන් නම් සීය පිටුවා ගන්න මේ කයේ තියෙන ධාතු ගැන පස් වෙලා යන හැටි දිය වෙලා යන හැටි රස්නි දේවල් වාතය මේවා වෙන් වශයෙන් දකින්න පුළුවන් නම් මලකඳක් කුණු වෙලා පොළොවට පස් වෙලා යද්දි සිදුවෙන දේ මේ ශාරීරියේ තුලින් අපිට දකින්න පුළුවන් නම් අන්න කයගෙන සීය පිටියා වේදනා විඳීම් ගැන සැප දුක් උපේක්ෂා විඳීම් විඳිනකට අපට සීය පිටියා නම් මේක ස්පර්ශයෙන් හටගන්න විඳීමක් ස්පර්ශේ නැතිවීමෙන් නැති යන විඳීමක් කියලා අන්න අපට සීය පිටියා නම් විඳීම තුල අපි සීය පිටුවාගෙන ඉන්නේ අපිට මේ හිතේ තියෙන සෑම වෙනස්කමක්ම අඳුනගෙන යෝනිසෝ මනසිකාරයෙන් අකුසලයට වැටෙන්න නොදී කුසලයේ පිටවන්න පුළුවන් නම් හිත අඳුනාගෙන චිත්තානුපස්සනාවෙත් හිත පිටුවගත්ත සීය ඊළඟට අපිට පුළුවන්කම තිබුණා තියෙනවා නම් පංච නීවරණ අඳුනගෙන පංච නීවරණ බැහැර කරන්න පංච පාදාන ස්කන්ධය අඳුනගෙන පංච පාදාන ස්කන්ධය අවබෝධ කරගන්න. අසකන නාසයේ දීවකය මනස කියන මේ ආයතන හයට රැවටෙන්නේ නැතුව මේ ඇස් දෙකේ කන් දෙකේ නාසයේ දිවේ කයේ මනසේ යථා ස්වභාවය දකින්න. අපිට පුළුවන් නම් හොඳට සීය පිටවාගෙන ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග ධර්ම ඇති කරගන්න. අපට පුළුවන් නම් ආරෂ්ඨාංගික මාර්ගයේ සම්පූර්ණ කරගන්න. අන්න අපේ ජීවිතය තුල ධම්මානුපස්සනාව තියෙනවා. අන්න සිහිය. මේකට තමයි පින්වතුනි අනිත් ඔක්කොම එකතු වෙන්නේ. සිහිය දිනු කරන්න උවමනා කරන විශේෂ දෙයක් තියෙනවා. ඒකට කියනවා ඉද්ධිපාද. ඉද්ධිපාද කියන්නේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන ඉර්ධි බල සම්පන්න කරවන මහා බල සම්පන්න කරවන පුණ්‍යවන්ත කරවන කරුණු හතර ඉද්ධිපාද මේ ඉද්ධිපාද මුල් කරගෙන තමයි අපේ ජීවිතේ මානසික දියුණුව වර්ධනය කරගන්න තියෙන්නේ අපිට මේ ලැබිලා තියෙන්නේ හොඳ අවස්ථාවක් දැන් අපි කියමු අපේ ජීවිතේ දැන් අපි ගත කරන හොඳට කල්පනා කරන්න පුළුවන් මිනිස් හැටියටනේ හොඳට අපට තේරෙනවා අපට හොඳට හිතන්න පුළුවන් මේක පුංචි කුසලතාවයක් නෙවෙයි ඒක අපේ ලොකු වාසනාවක් අපි වාසනාවට අපි තනියම සිංගල් වෙලා ඉපදුනා අපි ඉපදුනා නම් දෙන්නෙක් වෙලා ඔළු දෙකයි අත් හතරයි කකුල් හතරයි ඉවරනේ අපි ඉපදුනා නම් හය දෙන්නෙක් වෙලා ඔළු හයයි කාත් 12යි උපන්නන එහෙම ඉපදිනවනේ නේ කතරගම දෙවි එහෙම පිච්චෙක් කෙනෙක්නේ එතකොට එහෙම ඉපදුනාම ඉවරයි වැඩ සුනීසු මුකුත් කරන්න බෑ අපේ වාසනාවට අපි තනි කෙනෙක් කියලා උපන්න හැබැයි ඊළඟ ජීවිතේදී අනේ නෑ 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 අපි දෙන්න එකතු වෙලාම උපදිමු කියලා පටාගෙන ගිහිල්ලා
डबल वेला उपदिनोत ඔක්කොම ඉවරයි ඔන්න දැන් තියෙන අවස්ථාව ඉවරනේ කවුද තීරණය කරන්නේ ආන කර්මයේ විසින් තීරණය කරන්නේ මේකයි තියෙන භයානකකම දැන් අපේ වාසනාවට අපිට කිසිම ගැටලුවක් නැහැ අපි තනියම ජීවත් වෙන තනි අපිට හිතන්න පුළුවන් ස්වාධීනව කල්පනා කරන්න පුළුවන් මෙන්න මේ වෙලාව තමයි වෙලාව මේ වෙලාව මග ඇරින්න ඉස්සර වෙලා මේ වෙලාව අහිමි වෙන්න ඉස්සර වෙලා අන්න ඉර්ධිපාද ඇති කරගමු අපි කවුරුත් ඉර්ධිපාද කීයක් තියෙනවද හතර මොනවද ඡන්ද විරිය චිත්ත විමංසා ඡන්ද කියන්නේ සිහිය පිටුවා ගන්න ලොකු ආශාවක් ඕන ලොකු කැමැත්තක් ඕන සතර සතිපට්ඨානි වඩා ගන්නට කය කෙරෙහි සිහිය පිටුවා ගන්නට විදීන් කෙරෙහි සිහිය පිටුවා ගැනීමට ඊළඟට හිත ගැන සිහිය පිටුවා ගැනීමට ඊළඟට නීවරණ ධර්ම අදුනාගෙන ඒකෙන් නිදහස් වීමට පංච පාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දැකීමට ආයතන හයේ ක්‍රියාකාරීත්වයට මුලා නොවි අවබෝධ කිරීමට සප්තබොජ්ජංග ධර්ම දිනු කර ගැනීමට ආර්ය ශ්‍රාණික මාර්ග දිනු කර ගැනීමට බලවත් ආශාවක් තියෙන්න ඕන අන්න ඒක මොකද්ද ඡන්ද ඉර්ධිපාද ඉර්ධිපාදයක් ඒක ආන් ඒක තියෙන්න ඕනේ ඊළඟට තියෙන්න ඕනේ මොකද්ද වීර්ය ඉර්ධිපාදයක් ඇටියෙද මේ ධර්ම මාර්ගයේ නම් හොඳට පැහැදිලි වීර්ය නතුබේ අනිත්‍යක පැහැදිලිව පේනවා මේකෙදී තමන්ට සංසාරේ තමන් යම් කිසි ලොකු පිනක් කරලා තියෙන්න ඕනේ හොඳට බලන්න හිතලා පින්වන්තෙක් තමයි සිල් රකින්නේ සිල් රකින්න පිනක් තියෙන්න ඕනේ සමාධියක් දිනු කරගන්න පිනක් තියෙන්න ඕනේ ප්‍රඥාවක් දිනු කරගන්න සිල් කඩා ගන්න කිසිම පිනක් ඕනේ මෝසලකම තිබ්බම හොඳටම ඇති සමාධියක් නැතුව එහෙ ඉබාගා කියන්න පිනක් ඕනේ ප්‍රඥාවක් නැතුව කරගන්න පිනක් අනිත් හැම එකක්ම ඉතින් මේ පින අපි මතු කරගන්න ඕනේ පින කියන එක පින් අතරේ මතු කරගන්න ඕනේ එකක් අපි බලාගෙන ඉඳලා කවුරුවත් මේ බන්දේසියක තියලා ඉඳා උඹේ පින ගනි කවුරුවත් දෙනවද එහෙම කවුරුවත් දෙන්නේ නැහැ එහෙම පිනක් දැන් අපි කිව්ව මේ වගේ එකක් කියලා ඒක ඔන්න අපි කියමු ඔන්න පොළොවේ යට තියෙනවා මැණික් ගොඩක් දැන් කෙනෙක් කෙනෙකුට හරියටම නිශ්චියටම දැනගන්න ලැබුණා මෙන්න මේ පොළොව ASCII මැණික් තියෙන හැබැයි තැන දන්නේ දැන් යා එතන හාරන්න පටන් ගන්න ඔන්න දැන් මැණික් තියෙන අඩි 102ක් හැරුවාම දැන් යා ඔන්න ඉස්සලම හැරුවා අඩි 10ක් මැණික් තිබ්බද නැහැ දැන් යාගේ හිතට හරි මදි දැන් 10ක් හැරුවා නැහැ ඊට පස්සේ හැරුවා අඩි තව අඩි 20ක් හැරුවා දැන් කීයද දැන් අඩි 30ක් හැරුවා ඒත් නැහැ දැන් ඊට පස්සේ බයිනවා මේ වැඩක් නැහැ බුරු වෙන්න ඇති නැතුව ඇති මිරවටිලා අපි ඊට පස්සේ හාරනවා තව අඩි 50 හිතට අරගෙන අනිත් අය කියනවා නෑ නෑ අතාරින්න එපා හාරපිය කියලා හාරනවා හානකට හානකට දැන් අඩි 80ක් ඒත් නෑ දැන් තවත් බයිනවා වලටත් බයිනවා මැනික් වලටත් බයිනවා දැන් හාරනො නෑ ඊට පස්සේ උන්න අඩි 100ක් හැරුවා ඒත් නෑ අඩි 101ක් හැරුවා ඒත් නෑ හිංස ගන්න බෑ වහලා දැම්මා කොච්චර ධාරණ තිබුණේ අපිට නිවන අහිමි වෙන්න ඇති උන් ඔය විදිහට සංසාරෙදී සංසාරෙදී උන් ඔය විදිහට තමයි අපිට නිවන අහිමි වෙන්න ඇත්තේ මේ ජීවිතේදීත් අපිට අහිමි වුණොත් මේ ජීවිතේදී අඩි 101ක් හරලා ඇතෑරියොත් ආනේ නිසා වීරියෝන කරනවා තමන්ගේ අදහස මස්තක ප්‍රාප්ත වනතුරුම මුදුන්පත් වනතුරුම අත අරින්නේ කියන එක අන්න ඉද්ධිපාදය වීරී ඉද්ධිපාදය කියන්නේ ඒක අන්න වීරී ඉද්ධිපාදය මේ ධර්ම මාර්ගයට ගොඩාක් උපකාර වෙන එකක් මේ ධර්ම මාර්ගයේ ඔබේ දියුණ සම්පූර්ණයෙන්ම තියෙන්නේ වීරී මත අපිට මේ විපත සිද්ධ වුණේම වීරී නැති කම නිසා
සමහරට අපිට කාරණා දන්නවා අපි මේක හොඳයි කියලා දන්නවා මේක අකුසල් කියලා මේක නරකයි කියලා දන්නවා මේක කුසල් දන්නවා මේක අකුසල් දන්නවා මේක හොඳ නැහැ කියලා දන්නවා මේක හොඳයි කියලා දන්නවා කොච්චර දැනගත්ත වීරිය නැතුව අපි සමහර විට අකුසලයේ විසින් අපි යට කරනවා අපිට නැගිට ගන්න බැරුව යනවා අකුසලයේ ප්‍රහාණය කරලා අන්න වෙනදී අපිට ඕක තමයි මේ සංසාරේ වෙච්ච විපත වීරිය නැතිකම මේ නිසා අපි ඇති කරගනිමු වීරිය ඉදිපාදය ඊළඟට ඕන කරන තව එකක් දැන් විකිය ඡන්ද විරිය චිත්ත ඉදිපාද කියලා කියන්නේ අදිෂ්ඨානේ මේක තමාරු එකක් අදිෂ්ඨානින් දිගටම යමක් කළොත් කලාතුරකින් කෙනෙක් තමයි කරන්නේ බොහෝ දිනකේ අදිෂ්ඨානේ ඒ අතාරිනෝ අදිෂ්ඨානේ අදිෂ්ඨානේ අත් නොහැර කරන අය ඉන්නවා දැන් අර තේර තේරි ගාතාවල තියෙනවා එක භික්ෂුවක් නැතිබරිකම නිසාම මහාන වෙනවා නැතිබරිකම නිසාම මහාන වෙනවා ජීවත් වෙන්න මහාන වෙලා දැන් රහතන් වහන්සේලා ගාවනේ වාසනාවට මහලුන් නැතිබරිකම නිසා මේ කාලේ මහලුන් නම් ඉවරයි නැතිබරිකම නිසා කුඹුරක් කරන්න පටන් ගන්න දීසිනේ රහතන් වහන්සේලා ගාව මහාන වුණේ මහාන වෙලා නැතිබරිකම නිසා මහාන වුණා දැන් ඉතින් සිවුරක් හම්බ වුණා දැන් ඉතින් කන ටිකක් හම්බ වෙනවා දැන් ඉතින් යාගේ ගැටළු ඉවරයි දැන් දැන් ධර්මය අහන්න හම්බ වෙනවා ටික ටික මොකද වුනේ මෙයාගේ හිතට ධර්මය ගියා දැන් මෙයා අදිෂ්ඨානයක් වීරියක් ඇති කරගත්තා මේම හරියන්නේ මම මේ කෙලෙස් නැති කරන තුරු දානි වළඳන්නෙත් නැහැ පෑන් වළඳන්නෙත් නැහැ සතපෙන්නෙත් නැහැ මම කිසි දෙයක් කරන්නේ මම මේ කෙලෙස් නැති කළා මිසක් නැති කර මේ මම නැගිටින්නේ නැහැ කියලා පළඟක් බැඳගෙන වාඩි වුණා වාඩි වෙලා දවසක් හිටියා දෙකක් හිටියා තුනක් හිටියා හතරක් හිටියා පහක් හිටියා හයක් හිටියා හත් වෙනි දවසේ අරහත්ත්වයටපත් වුණා මහා වීරයන්ගෙන් යුක්තයි මේ බුද්ධ ශාසනය අපි වාඩි වුණා කියමු පුණ්‍යං රාත්‍රියේ මුල්ලේ මං ඉන්නවා පළගක් බඳගෙන අදිෂ්ඨානේ තියාගෙන ඉන්න පුළුවන් වෙයිද බොහෝ විටද මෙන්න මේ අදිෂ්ඨානේ දුර්වලකම අපි මේ ආධ්‍යාත්මික දියුණුවට බාධා වෙලා තියෙනවා දැන් බලන්න කවුරුත් ආසසීල් රකින්නේ නමුත් සමහර කෙනෙකුට හරියට කරගන්න බෑ මේ බාධා වෙනවා මේ මේ ඉද්ධිපාදවල දුර්වලකම ඉද්ධිපාද දියුණු කරගන්න ඕනේ අපි ඒකට කවුරුත් ආසයි සමාධිය ඇති කරගන්න බාධා කවුරුත් ආසයි ප්‍රඥාව ඇති කරගන්න කවුරුත් ආසයි බුද්ධ දේශනා ඔක්කොම කියවන්න කවුරුත් ආසයි ඒකේ අර්ථය ඉගෙන ගන්න කවුරුත් ආසයි යෝනිසෝ මනසිකාරය යෙදিলা ප්‍රඥා සම්පන්න වෙන්නේ කරගන්න බෑ එතන මොනවද අඩුව තියෙන්නේ ඉද්ධිපාදවල එහෙනම් අපි ඡන්ද ඉද්ධිපාද විරේ විපාද චිත්ත ඉද්ධිපාද චිත්ත ඉද්ධිපාද කියන්නේ මොකන්ද එතකොට අදිෂ්ඨානය ඊළඟික විමංසා ඉද්ධිපාදේ ඒ වගේම බල සම්පන්න එකක් මොකන්ද විමසීම නුවණින් විමසීම ඇසගෙන කනගෙන නාසයගෙන දිවගෙන කයගෙන හිතගෙන ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥාන පංචපාදාන ස්කන්ධය ගැන ඊළඟට පංච නීවරණ ගැන මේ ඔක්කොම නුවණින් විමසීමස අකුසල ධර්මයන් ප්‍රහාණය කරනවා කුසල් දියුණු කරනවා නුවණින් විමසීමස විමංසා ඉද්ධිපාදේ ඇති කරගන්නවා මෙන්න මේ හතර ඉද්ධිපාදේ තුල තමයි සතර සතිපට්ඨානෙ වැඩින්නේ ඉතින් පින්වතුනි අපිට මේව කරගන්න හම්බ වුණොත් මේ ජීවිතේ ඊළඟට තියෙනවා මේ සතර සම්මප්පදාන වීරිය එයාට ඔන්න ඉද්ධිපාද තියෙනවා නම් කරගන්න පුළුවන් ඒක මොකද්ද දැන් හටගත්තු අකුසල් තියෙනවා එයා මොකද කරන්නේ එයා දන්නවා මේවා මාතුල තියෙන අකුසල් එයා මොකද කරන්නේ ඒවා ප්‍රහාණය කරනවා හටගත්තු නැති අකුසල් තියෙනවා
එයාව හට ගන්න දෙන්නේ නැහැ වීරියවන්තව ඊළඟට හටගත් කුසල් තියෙනවා සිල්වත්කම සමාධිය ප්‍රඥාදී කුසල් තියෙනවා මෙව නැති වෙන්න දෙන්නේ නැහැ මෙව අඩි දුර කරනවා හටගත් නැති කුසල් තියෙනවා ධ්‍යාන අභිඥා ආදී මාර්ගඵල මෙයා මේවා උපදවා ගන්න වීරිය කරනවා ආනි වීරිය උපකාර කරනවා මේ නිවන් මඟ ඊළඟට ඒ හතර සම්‍යක් ප්‍රධාන වීරිය ඊළඟට පංච ඉන්ද්‍රිය කිව්වේ සද්ධා වීරිය සති සමාධි පඤ්ඤා අපිට තියෙන්න ඕනේ ඉන්ද්‍රියක් හැටියට ඉන්ද්‍රිය කියලා කියන්නේ අභ්‍යන්තරික අංගයක් හැටියට දැන් අභ්‍යන්තරික අංගයක් කියනට තමයි අපි ඇස් කන් නාස දිව මේවා තියෙන්නේ මේවා බාහිර කෙනෙකුට අපින් ලීසින් ගලව ගන්න බෑ මෙන්න මේ වගේ අපේ ශ්‍රද්ධාව කාටවත් උදුර ගන්න බැරි එකක් වෙන්න ඕනේ කාටවත් වෙනස් කරන්න බැරි එකක් වෙන්න ඕනේ ආන් එක ශ්‍රද්ධා ඉන්ද්‍රිය සද්ධා ඉන්ද්‍රිය තියෙනුනේ එහෙම නැත්නම් අපේ ශ්‍රද්ධාව නැත්නම් අපි එක එක දේවල් වලට අහු වෙනවා රැවටෙනවා ඒක වෙන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇති කරගත්තාම ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඊළඟට විරිය ඉන්ද්‍රිය අපේ වීරිය තියෙනවා කිසිම ක්‍රමයකට ඒක අපි නැති කරගන්නේ නැහැ ඊළඟට සමාධි ඉන්ද්‍රිය මේ අරමුණු වල සිට එකඟ කරගෙන ඉන්න පුළුවන්කම දිනු කරගන්න ඕනේ ඒක නැති වෙන්න නොදී सीय दून कर सतीपट्टा मुद्र सीय पीटोग निंडोने अभ्यंतरिक अंग्यक्रे हम तीसम सीय पीटोवाग निंडोने प्रज्ञा यथाभूत ज्ञान अति कर गंट हम तीसम कल्पना करोन मिन्न मे दीट पंच इंद्रिय एवं बलवत्ल अकुशल प्रहाण विनकट पंच बल ईलंगट सप्त भुज्जंग भुज्जंग की अन्नी बोधि अंग बोधि की अन्नी චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම අංග කියන්නේ උපකාරක ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමේ උපකාරක අංගයක් කොටසක් හැටියට කරුණු කොටස් හැටියට කරුණු හතක් තියෙනවා පළවෙනි එක සතිය සතිපට්ඨානය දෙවෙනි එක ධම්මවිචය යෝනිසු මනසිකාරය නුවණින් විමසීම සැබැලීම තුන්වෙනි එක වීරිය හතරවෙනි එක සති ධම්ම විචේ විරේ පීති ප්‍රීතිය පස්වෙනික පස්සද්ධිකායික මානසික සැහැල්ලු බව හයවෙනික සමාධි හත්වෙනික උපේක්ෂා මෙන්න මේ ගුණ ධර්ම ජීවිතයක දිනු කර ගන්නට ඕන චතුරාර්ය සත්‍ය අවබෝධයට ඒ ජීවිතේ සම්පූර්ණේ සකස් වෙනවා ඊළඟට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙන්න මේව තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. පුමුදින මේව තමයි මේ බුද්ධ ශාසනයේ පුරාම කතා කරන්නේ. දැන් අපි මේ වැඩසටහන් වලට එනවනේ දිගටම. හැමදාම අපි කතා කරන්නේ මේව බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේම දේශනා කරගෙන ගියේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. අන්න ඒ නිසා ගෞතම බුද්ධ ශාසනයේ මහානීය වස්තු 37කින් යුක්තයි. මේ නිසා අපිට පහදින්න පුළුවන් සිත අපේ හිත පහද ගන්න පුළුවන් ඕන තරම් මේ ලෝකේ වෙන කිසිම ශාසනයක මේව නැහැ මේව තියෙන්නේ බුද්ධ ශාසනයක පමණයි ඒ නිසා මේක කොච්චර ලාභයක්ද කියලා අපට සන්තෝෂ වෙන්න පුළුවන් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අටවෙනි කාරණාව කියන පහරාද ඔබ කිව්වා මේ මහා බල සම්පන්න සත්ව කොට්ටාස ඉන්නවා කියලා මහා සාගරේ තිමි තිමින්දල තිමිර පිංගල අසුර නාග ගාන්ධර්ව ආදී සත්වයන් ඒ වගේම ඉන්නක මහා බල සම්පන්න සත්වයන් යුදුන් 100 යුදුන් 200 යුදුන් 300 4500 සතු ඒ මහා බල සම්පන්න සත්වයන්ගේ වාසභූමියක් වෙච්ච නිසා මහා සාගරයේ අසුරයන් මේකට කැමතියි ඒ වගේ තමයි කිව්වා ගෞතම බුද්ධ ශාසනය महा बल संपन्न सत्वेंगे प्रभु सत्वेंगे उत्तम सत्वेंगे वास भूमिया राहतन वहां से लागे वास भूमिया गौतम बुद्ध शासनी
අනාගාමි උතුමන්ගේ වාස භූමිය සකදාගාමි උතුමන්ගේ වාස භූමිය සෝවාන් උතුමන්ගේ වාස භූමිය එතන සෝවාන් මාර්ගයේ ගමන් කරන සත්වයන් මහා ප්‍රභු සත්වයන් මෙතනත් ඇති සෝවාන් ඵලයට පත් වූ සත්වයන් සකදාගාමි මාර්ගයේ ගමන් කරන සත්වයන් සකදාගාමි ඵලයට ඵලේ සාක්ෂාත් කරපු මහා ප්‍රභු පිරිස් අනාගාමි මාර්ගයේ ගමන් කරන උතුමන් අනාගාමි ඵලයට පත් වූ උතුමන් අරහත් මාර්ගයේ ගමන් කරන උතුමන් අරහත් ඵලයට පත් වූ උතුමන් මෙන්න මේ ශ්‍රේෂ්ඨ අයගේ වාස භූමිය මොකද්ද ගෞතම බුද්ධ ශාසනය අපිට කොහේතරම් සතුටු වෙන්න පුළුවන්ද බලන්න ගෞතම බුද්ධ ශාසනය නිර්මාණය කරලා බිහි කොට වදාළේ කවුද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අපේ රටේ දැන් කතා කරනවා භික්ෂු ශාසනය භික්ෂුණී ශාසනය කියලා එහෙම තියෙනවද එහෙම නැ මොන පචද මෙවට අහු වෙනා මිනිස්සු දන්නේ නැතුව භික්ෂු ඒ අහංකාරකමට හදාගත්තු නම් තියෙන්නේ බුද්ධ ශාසනයක් විතරයි තියෙන්නේ මොකද්ද බුද්ධ ශාසනයක් එතකොට ශාසනය කියන එකේ සාමාන්‍ය තේරුම ආණ්ඩුව එතකොට බුද්ධ ශාසනය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ රාජ්‍යය බුද්ධ ශාසනය එතකොට ඒ බුද්ධ ශාසනයේ මේ මාර්ගඵලලාභී උත්තමයන් ඉන්නේ මේ ලෝකෙ පිංගුතුනි අපි විතරක් නෙමෙයිනේ ධර්මයේ ඇසිරෙන්නේ අපි විතරක් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නේ ඒ නිසා මේ ලෝකෙ ඕන තරම් මාර්ගඵලලාභී ඉන්න පුළුවන් රාහතන් වහන්සේලා ඉන්න පුළුවන් හැබැයි අපි හරියටම දැනගන්න ඕනේ නැත්තම් ලේසි ක්‍රමයේ තමයි මේ මිනිස්සුන් රවට්ටන්න අවබෝධය නැති අය ශ්‍රුතවත් නොවන අයව රවට්ටන්න හරි ලේසි අපි මාර්ගඵල කියලා අත උස්සගෙන ගියාම එතකොට අනිත් අය කියනම යමල් යමල් අන්න අසවල මඟපල් ලැබලා අන්න බලන්න බලන්න මම දැක්ක පත්‍රවල තියෙන සමහර අය ගිය අය පවා කියන මේ සෝවාන් ඵලයටපත් වෙච්ච අසවල් කෙනා දේශනා කරනවා ඉන්න යන්න එතකොට එයා ඒ කෑල්ල දාන්න මොකේදද මිනිස්සුන්ගෙන් Tamanට අවදාන යොමු කරගෙන සැලකිලි ලාභ ගන්න අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ අමාරු වටනක් කිව්වද ඒක එක්තරා කාන්තාවක් මේ පසුගිය දවස්වල ධර්ම දේශනාවකට ගිහිල්ලා එයා මිනිස්සු වැඳගෙන අහනවලු ඔබ වහන්සේ දැන් බුද්ධත්වයට පත් වෙලාද මේ කාන්තාව කියලා කියනවා මම තාම බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ මං දැන් ඒ කිට්ටුවට ඇවිල්ලා කියලා धर्मी की मिनी की मेदगे कांता धर्मी धर्म धर्मी कीरसन की सका दिखे मिनी प्रश्न तिरसन लेकिन हरस अभी सका दिखे आत्महत्या पता तिरसन लेकिन मेक आवास नाकिया इतने की स्वामी नाशन कोई ඔන්න මේ රටේ தත්ත්වය. ඉතින් හොඳ වෙලාවට අපේ වැඩසටහන් වලට එන තෙරුවන් සරණ පිළිහිටපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හිටියා. එයා අහගෙන ඉඳලා ඉවස ගන්න බැරි තැන නැගිටලා ප්‍රශ්න කරන්න පටන් අරන්. ප්‍රශ්න කරලා ඉවරනම් මේ තැනැත්තිය සම්පූර්ණ නිහඬ වෙලා ඒ තැනැත්තියට විරුද්ධව තමයි පොතකුත් ලියලා තියෙන්නේ. එතකොට මේ තැනැත්තිය महाप्राण ඒ අය කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපි මේ රාතන් වහන්සේලාගෙන් බණ අහනවා මං කිව්වා ඉතින් හොඳයිනේ කොච්චර ලොකු දෙයක්ද ඊට පස්සේ කිව්වා නෑ නෑ වහන්සේත් මං එක්කම යන්න එන්න කිව්වා අපේ රාතන් වහන්සේ ළඟට මං කිව්වා හොඳයි කියලා කමක් නෑ කියලා ඊට පස්සේ අය අපි කැමති යන්න ඊට පස්සේ විස්තර කළා කිව්වා නෑ වහන්සේ කියන දේවල් මං කිව්වා කියන්නේ ඊට පස්සේ කිව්වා මේ මං කිව්වා එහෙනම් මට පටියක් ගෙනත් දෙන්න අහන්න පටි තියනවා කිව්වා මං පටි තුනක් මට ගෙනත් දුන්නා මම කියන එකක්වත් නෑ ඒක මම කියන්නේ බුද්ධ දේශනාවල තියෙනවනේ. ඉතින් මම හිතුවා එහෙනම් මේ බුද්ධ දේශනාවල කියන්නේ මේ අත්තරහතන් වහන්සේ නමක් තමයි වෙන්නේ ඇති කියලා.
දැන් අපිට අමරහත් වෙලා නැහැ නමුත් අපි බලාපොරොත්තු වෙන ධර්මාර්ගය තුල නිවන් අවබෝධ කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙලා මේ ධර්මය මේ කියන්නේ ඉතින් අතනදී අපි හිතේ පිරිසිදු ධර්මය කියලා ආගෙන හිටියාම මං කල්පනා කළා මෙව්වත් මිනිස්සු බණ හැදෙට ඇහුවනේ ඒක කියනවා යා අරහත්ත්වයේ ගැන විස්තර කරන මෙහෙම ඔන්න ශාලාව මැද්දේ ඉන්නවා මිනිස්සු ගුරුද්වැය දැයි බුදු එහෙම කියන එක ඊරෝසි මේ ශාලාවේ මැද්දේ මිනිස්සු යනවා දැන් අර බුදියගෙන ඉන්න එක්කනාට තේරෙනවද ආන්නේ වගේ කියන අරහත්ත්වය එහෙම විස්තර කරන මිනිස්සු ටික සාදු කියනවා मनस भ्रमण आह्मचर्य भ्रमण मनसरी मिनसुखने अनागति දැන් මේ හාඳුරු එක පුරුදු කරලා දවස් දෙකේ තුනේ ඉන්නවලු සංඥාවක් නැතුව භාවනා වාඩි වෙලා. දැන් මේ මොකද්ද වඩන්නේ? ආසඤ්ඤය වඩන්නේ. හිමි නිවන කියලා හිතේ. දැන් මොකද වෙන්නේ? මෙන්න මේකයි වෙන්නේ අන්තිමට. දැන් අපිගම කෙනෙක් උපදිනවා. උපදිනකටම නිදි ළමයා. දැන් එයා දන්නවද ඉපදිච්ච බව? නෑ. කොන්න දැන් බුද්ධි. දැන් අම්මා කිරි පොවන. දැන් ළමයා කිරි බොන්නේ නින්දෙම. දැන් ළමයා දන්නවද කිරි බොනවා කියලා? නෑ. ඔන්න ළමයා දැන් නිදි නිින්දෙම තියලා දැන් ඔන්න ළමයා අවුරුදු 100ක් ආයුෂ ගෙවනවා දැන් දන්නවද යා මැරෙනවා දන්නවද යා ඉපදුනා දන්නෙත් නෑ වුණා දන්නෙත් නෑ මළා දන්නෙත් නෑ ඒ ලෝකෙ තමයි ගිහිල්ලා උපදින්නේ ඒකට කියන ආසඤ්ඤ ලෝකෙ කියලා ආය හැරෙන එකට කරපු කර්මයට අනුව වෙන කොහරි ආයි පිටි බමයේ පටි මරල කිව්වා මේ පිරිස මං කපේ අහුවෙන්නේපා මේ ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධානුසාරීවත් වෙලා නැහැ. ඉතින් කටින් කියනවා මට මේ ධර්මයේ අවබෝධ වෙලා තියෙන්නේ මං අවබෝධ කරලා කතා කරන්නේ මං පොත් බලාගෙන බලන කියන එක නෙවෙයි. මම මේ චතුරාර්ය සත්‍ය අවබෝධින්මයි කතා කරන්නේ. අර අවබෝධින්ම කතා කර කර කතා කරන්නේ මට අවබෝධ වුණා කියලා කියනකොට සාමාන්‍ය ජනතාවට මොකද වෙන්නේ? සාමාන්‍ය ජනතාව රැවටෙනවා. එහෙනම් මේක තමයි ඇත්ත කියලා. මේ අවබෝධ වුණා කියලා කියනෝනේ. දැන් මෙතනත් කියනවා එහෙම. අන්නේ නිසා මතක තියාගන්න මේ යුගයේ බුද්ධ ශාසනයට අනුතුරු තියෙන යුගයක්. ඉතින් හොඳට කල්පනාවෙන් ඉන්න අවබෝධ වුණා කියලා මහා බ්‍රහ්මයා ඇවිල්ලා කිව්වත් අහන්න අවබෝධ වෙච්චදී බුද්ධ දේශනාවේ කොයිකටද ආйти කියලා. නෑ 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 මේවා දේශනාවල තියෙනවා නෙමෙයි මේව පොත් වලින් ගන්න බෑ. එහෙම කියනවා. එහෙම කී කී අර අරයට බන්දෝ ගන්නවා. හිත බැඳෙනවා ඊට පස්සේ නෑ මේ පොත් වල වැරදිලා. එහෙනම් මේ පොත් වල තියෙන වැරදි මේ අවබෝධ වෙනින් එකක් මේ පොත්වල තියෙන වෙනින් එකක් කියලා කියනවා සීනි ගැන කතා කරන්න පුළුවන් නම් කනකටයි මේක රහදෙන ඉන්නේ කියලා ඔන්න කියනවා ඊට පස්සේ ඒකට අහුවෙන ඊට පස්සේ මේ වගේ අහුවෙන ලෝකෙක බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ඒ જાතියය නැහැ මාර්ගඵල ගැන කටින් ප්‍රසිද්ධ කරගෙන යන යුගයක් නෙමෙයි එහෙම බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ කියලා නැහැ ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ ගෞතම බුද්ධ ශාසනය කිරේ හිත පහදවා ගන්න ඕනේ කාටවත් තෝනාවට නොවේ තමන්ගේ යහපතට තමන්ගේ අවබෝධයේ පිණිස ඒ නිසා මේ පින්තුන් හිතේ හොඳට ඉර්ධිපාද ඇති කරගන්න දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මම මේ ගෞතම බුද්ධ ශාසනයේ මට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ ගෞතම බුද්ධ ශාසනයේදී මිඩ කඩ සැලසේවා සාදු සාදු සාදු